අපේ රටේ උපාධි ප්‍රදානය කරන පෞද්ගලික ආයතන රිංගල යන ප්‍රධානතම සිදුර තමයි මේ ආයතන අතර සම්බන්ධීකරණයක් නැතිකම. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය එකතැනක ඔවුන්ගේ අවසර ලබා දීලා තිබෙන්නේ මේක ඔවුන්ට අයිති කටයුත්තක් නොවනවා කියලා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හොයන්නේ නැහැ කොහෙන්ද මුදල් එන්නේ කියලා. ඒක තව තීව්‍ර කරගන්නට පුළුවන් යම් දේශපාලන මැදිහත්වීමක් කරාට පස්සේ. එතන මේ ක්‍රියාවලිය සයිටම් ආයතන සම්බන්ධ මෙහෙමම සිද්ධ වුණා. එස්.පී. සානායකගේ අනවශ්‍ය මැදිහත්වීම විසින් තමයි සයිටම් ආයතන නීති අනුගමනය කටයුතු කරේ. එතකොට මෙහෙම ආයතනයකට අවසර ලබා දුන්නොත් හෙට අනිද්දා වෙනකොට එල්.ටී. ඩයස්පෝරා එකේ මුදල් ලැබල අපේ රටේ වුණත් දෙමළ බුදුධර්මවාදී විශ්වවිද්‍යාලයක් වුණත් ආරම්භ කිරීම ඊට කලින් තිබෙනවා. මේ මුදල් ලාභ ක්‍රමවේදය පිළිබඳව මේකට අවසර ලබා ගත්ත ක්‍රමවේදය පිළිබඳව මහවැලි අධිකාරී ඉඩම් අක්කර 23ක් නීති අනුගමන නොවන ලෙස පරිහරණය කිරීම පිළිබඳව මේකට අදාළ පුද්ගලයන් සියලු දෙනාට නඩු පවරන්න ඕන නීති හමුවට ගේන්නට ඕන. දැන් මේ විශ්වවිද්‍යාල කොහොම හරි හදලා තිබෙන නිසා ඒ රජයේ පවරා දුන්නා නම් එහෙම නැගෙන පළාත ළමයින්ටත් අපේ රටේ සමස්ත දරුවන්ටත් තවත් විශ්වවිද්‍යාලයක් හිමි වෙනවා. ඒක තමයි මේක කළ යුතු වන්නේ. ඔය ඉන්න කන්දේ අපි හිතමු මේ ජනාධිපතිවරණය කියලා. දැන් ඒකට ජනතා මුතු වෙනුන සූදානම්ද අනුර කුමාර දිසානායක මහතා අපේක්ෂකත්වයෙන් රෙදිද? මේ රට ගොඩනගන්නට ඌමනාවක් කැපවීමක් තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අගය කරන දේශප්‍රේමී වාමාංශික ප්‍රගතිශීලී බලවේගවල ඒ කඳවුරේ නියෝජිතයෙක් තමයි ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන කඳවුර බවට පත් වෙන්නේ. ඒ නිසා ඒ කඳවුරේ අපේක්ෂකෙක් ඉදිරියේදී ඒවි